ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට YouTube එකට TikTok එකට Facebook එකට Instagram එකට මේ වගේ මොකක් හරි platform එකකට වීඩියෝ නිර්මාණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නැත්නම් සාමාන්‍ය මිනිසෙකුට වීඩියෝ එකක් නිර්මාණය කරන්න එක එක අවස්ථා එන්න පුළුවන්නේ. ඉතින් මෙන්න මේ මොකක් හරි දෙයකට වීඩියෝ එකක් නිර්මාණය කරන්නාම පස්සේ ගොඩක් කට්ටිය තමන් ගාව තියෙන phone එක භාවිතා කරලා තමයි මේ විදිහට වීඩියෝ නිර්මාණය කරන්නේ. ඉතින් ඒක නිසා phone එකකින් වීඩියෝ edit කරන්න පුළුවන් app කිහිපයක්ම මේ වෙනකොට ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ අතරින් ගොඩක් කට්ටිය භාවිතා කරන ඒ වගේම watermark එකක් නැදුව අපිට free භාවිතා කරන්න පුළුවන් app එකක් තමයි මේ CapCut කියලා කියන්නේ. ඉතින් දැන් මේ CapCut කියන app එක ගොඩක් update වෙලා තිනවා. ඒක නිසා computer එකෙන් ගොඩක් ලොකු software එකක් භාවිතා කරලා video නිර්මාණය කරන විදිහටම අපිට පුළුවන් මෙන්න මේ phone එකේ තියෙන CapCut කියන app එක භාවිතා කරලා ගොඩක් ලේසියෙන් ඒ වගේම video නිර්මාණය කරන්න. ඒ විතරක් නෙමෙයි මේ CapCut එකේ තියෙන වැඩ කෑලි ඔයාලට හොඳට පුළුවන් නම් ඔයාලට පුළුවන් මේක හරහා මුදල් උපයන්න. ඒකත් ක්‍රම ඕන් තරම් තියෙනවා. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම ඔයා කරන්න කලින් මුලින්ම ඔයා මේ CapCut කියන app එක වැඩ කරන්නේ කොහොමද මේක edit කරන්නේ කොහොමද මේ වගේ දේවල් දැනගන්න ඕන. සාමාන්‍යයෙන් වීඩියෝ එඩිට් කරන ඇප් එකකට ගියාම පස්සේ ඕන කෙනෙකුට මේකේ බේසික් දේවල් තනියම ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතර දේවල් තමයි ඔයා මොකක් හරි මේ වගේ YouTube ටියුටෝරියල් එකක් බලලා ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. මීට අමතරව මේ CapCut කියන ඇප් එකේ AI ෆීචර්ස් දැන් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒව ගැන සමහරක් කට්ටිය දන්නෙත් නැහැ. ඒක නිසා මම හිතුවා මෙන්න මේ CapCut කියන ඇප් එක ගැන වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකක්. ඉතින් මම මෙතෙන්දි ගොඩක් ලොකුවට මේව ගේන්නේ නැහැ. එක එක ටූල් එක ගැන පොඩි පොඩි වීඩියෝස් තමයි අරන් එන්නේ. මේ හැම වීඩියෝ එකක්ම මම ප්ලේලිස්ට් එකකට ඇඩ් කළා. ඒ ප්ලේලිස්ට් එකේ ලින්ක් මේ හැම වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දා තියනනම්. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද මෙන්න මේ විදිහේ වීඩියෝ එකකට ඔටෝම කැප්ෂන් එකක් නිර්මාණය කරගන්නේ කියලා. උදාහරණයක් විදිහට කතා කරනවා කියමු මිනිස්සෙක්. ඉතින් මෙන්න මේ මිනිස්සයා කතා කරන දේ කොහොමද කැප්ෂන් එකක් විදිහට මේ වීඩියෝ එකේ අපි දාගන්නේ කියලා. ඉතින් ඔයා වචනෙන් වචන මේක හරියට ටයිප් කරන්න ගියොත් ගොඩක් එපා වෙනවා. මොකද අපි තනින් තන ටයිප් කරන් ගිහිල්ලා මේකේ ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් සිද්ධ කරන්න වෙනවා. හැබැයි අපිට මේකට AI ෆීචර් එකක් හම්බෙලා තියෙන මේ CapCut කියන ඇප් එකේ අපිට පුළුවන් ඒක භාවිතා කරලා එක ක්ලික් එකකින් මෙන්න මේ වගේ කැප්ෂන් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් තවත් විස්තර අපි කතා කර කර ඉන්නතු යමු අද වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මෙන්න මේ වගේ ඔටෝම කැප්ෂන් එකක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මුලින්ම ඔයා CapCut කියන ඇප් එක ඕපන් කරගන්න ඕන. CapCut ඇප් එක ඕපන් කරගත්තාම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන ඔයාලට පේනවාටි මේ වගේ new project කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. මෙහෙම ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයාගේ වීඩියෝ ක්ලිප් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාට අවශ්‍ය වෙන වීඩියෝ ක්ලිප් එක ඔයා සිලෙක්ට් කරගන්න ඕන. උදාහරණයක් විදිහට මම මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් එක තෝරගෙන ඉවරලා මේ දකුණු අත පැත්තේ යට තියෙන ඇඩ් කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපේ වීඩියෝ එක මෙන්න මේ වගේ මෙතෙන්ට ඇඩ් වෙනවා. හොඳයි දැන් මම මෙතෙන්ට ඇඩ් කරගෙන තියෙන වොයිස් එකක් තියෙන වීඩියෝ එකක් මම පොඩ්ඩක් එක ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. මෙතෙන්දි ගොඩක් හොඳට සවුන්ඩ් ඇහෙන එකක් නැහැ මොකද ෆෝන් එකේ මයික් එක තමයි භාවිතා වෙන්නේ. The USA or the United States of America is a country located in North America. ඉතින් ඔයාලට දැන් ඇහෙන්නේ නැති මෙන්න මේ වගේ වොයිස් එකක් තියෙනවා මෙන්න මේ වීඩියෝ එකේ. ඉස්සෙල්ලා මම කියලා දෙන්නේ කොහොමද මෙන්න මේ වගේ වොයිස් එකක් තියෙන වීඩියෝ එක මේ වගේ කැප්ෂන් එකක් ජෙනරේට් කරගන්න කියලා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි දෙන වොයිස් ක්ලිප් එක එහෙම නැත්නම් සවුන්ඩ් ක්ලිප් එක කැප්ෂන් එකක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන ඔයාට පේනවාද මේ විතර ටෙක්ස්ට් කියලා අයිකන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. මෙහෙම ක්ලික් කරගත්තාම පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තුන්වෙනි අයිකන් එකක් තියෙනවා ඔටෝ කැප්ෂන් කියලා එකක්. මෙන්න මේක ඔයා මෙන්න මේ උඩ එක සැරයක් ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන from video කියලා තමයි වැටලා තියෙන්නේ. එහෙම වැටලා තිබුණ නැතිනම් ඔයා ඒක සිලෙක්ට් කරගන්න ඕන. ඒ වගේම තමයි ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉංග්‍රීසි කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරගත්තාම පස්සේ මොන ලැන්ග්වේජ් එකෙන්ද මෙන්න මේ කැප්ෂන් එක ජෙනරේට් වෙන්න ඕන කියලා ඔයාට තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී ඉංග්‍රීසි භාෂාව තමයි තෝරගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාට මෙන්න මෙතන යට බලා ගන්න පුළුවන් ටෙම්ප්ලේට් කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කැප්ෂන් එක මොන වගේද ජෙනරේට් වෙන්න ඕන කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් කැමති ටෙම්ප්ලේට් එකක් තෝරගන්න. මම මෙන්න මේ කොනේම තියෙන එක තෝරගනවා. මම ඒක උඩ එක සැරයක් ක්ලික් කරගන්නවා. එහෙම ක්ලික් කරගත්තාම පස්සේ ඒක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ටාර්ට් කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. දැන් ඔයාට බලා ගන්න පුළුවන් ගොඩක් වේගෙන් මෙන්න මේ වගේ අපේ කැප්ෂන් එක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. හරි ඉතින් මේක ජෙනරේට් වෙලා ඉවරුනහම පස්සේ ඔයාලට යටින් අලුත් ලේ එකක් විදිහට මෙන්න මේ වගේ කැප්ෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැප්ෂන් එක මම තෝරලා දීපු ටෙම්ප්ලේට් එකට අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයා ටෙම්ප්ලේට් එකක් තෝරගත්තේ නැත්නම් සාමාන්‍ය විදිහට කැප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට මේක එක සැරයක් ප්ලේ කරලා පෙන්නන්නම්. The USA or the United States of America is a country located in North America. ඉතින් ඔයා දැන් දකින්න ඇති මොන විදිහටද මෙන්න මේකේ කැප්ෂන් එක ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. ගොඩක් සරලව අපිට එක ක්ලික් එකකින් මෙන්න මේ වගේ ඕන් තරම් දිග වීඩියෝ එකක කැප්ෂන් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙනම් කොහොමද අපි දෙන වොයිස් ක්ලිප් එක මෙන්න මේ වගේ කැප්ෂන් එකක් ජෙනරේට් කරගන්න කියලා. ඒකට මම ආපහු මෙන්න මේ new project කියන එකෙන් ගිහිල්ලා ඉවරලා අලුත් project එකක් තෝරගනවා. ඒකෙන් මට අවශ්‍ය video clip එක මම මෙන්න මේ වගේ තෝරලා දෙනවා. ඉතින් මේ video clip එක දැන් මම ඔයාලට play කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මේකේ කිසිම sound එකක් නැහැ. දැන් මම කරන්නේ මෙන්න මෙතෙන්ට අපිට අවශ්‍ය වෙන audio clip එක එහෙම නැත්නම් voice clip එක add කරගන්න එක.
ඒක සිද්ධ කරන්න මෙන්න මෙහෙමයි. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඔඩියෝ කියලා එකක්. ඔයා මෙන්න මේක ක්ලික් කර ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මුලින්ම තියෙන සවුන්ඩ් කියලා එකක්. ඔයා මෙන්න මේක ක්ලික් කර ගන්න ඕන. මේම ක්ලික් කරගත්තාම පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙනවා. ඔයා මේකට යන්න ඕන. මේකට ගියාම පස්සේ ඔයාට පේනවාදී මෙන්න මේ වගේ from device කියලා එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කර ගන්න ඕන. ඊට පස්සේ අපේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ වගේ ඔඩියෝ ක්ලිප් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය වෙන මෙන්න මේ ඔඩියෝ ක්ලිප් එක. ඒක නිසා මම මෙන්න මේ කුඩේ එක සැරයක් ක්ලික් කරගනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්ලස් ලකුණු එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ යටින් අලුත් ලේ එකක් විදිහට අපි ඔඩියෝ ක්ලිප් එක ඇඩ් කරලා තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. The USA or the United States of America is a country located in North America. ඉතින් කලින් වොයිස් එක තමයි මෙතෙන්දි තියෙන්නේ. හැබැයි මම මෙතන වෙනම ඔඩියෝ ක්ලිප් එකක් විදිහට තමයි ඒක අරන් තියෙන්නේ. දැන් බලමු කොහොමද මෙන්න මේ වගේ ඔඩියෝ ක්ලිප් එකක මේ වගේ කැප්ෂන් එකක් ජෙනරේට් කරගන්නේ කියලා. එතෙන්දිත් අපිට අලුත් දෙයක් කරන්න නැහැ. සාමාන්‍ය විදිහට තමයි කරන් තියෙන්නේ. ඔයා මුලින්ම මෙන්න මේ ටෙක්ස්ට් කියන එකට එන්න ඕන. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔටෝ කැප්ෂන් කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඕල් කියලා එකක් තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේක සිලෙක්ට් කරගන්න. එහෙම සිලෙක්ට් කරගත්තාම පස්සේ කලින් විදිහට ඔයාට පුළුවන් කැමති නම් මෙතනින් ටෙම්ප්ලේට් එකක් තෝරගන්න. ඉතින් මම මෙතනින් ටෙම්ප්ලේට් එකක් තෝරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ ස්ටාර්ට් කියන බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපේ කැප්ෂන් එක ගොඩක් ඉක්මනින් කලින් විදිහටම ජෙනරේට් වෙනවා. ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ කැප්ෂන් එක ජෙනරේට් වෙලා තියෙන්නේ. කිසිම ටෙම්ප්ලේට් එකක් තෝරපු නැති නිසා සාමාන්‍ය විදිහට තමයි මේ ටෙක්ස්ට් එක තියෙන්නේ. අපිට ඕන නම් පුළුවන් මේක තව පොඩ්ඩක් ලස්සන කරගන්න. ඔයාට තියෙන එක සැරයක් මෙන්න මේ කැප්ෂන් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ටයිල් කියලා එකක් තියෙනවා. ඔයාට තියෙන මෙන්න මේක ක්ලික් කරගන්න. ඒ වගේම තමයි මෙන්න මෙතන ෆොන්ට් කියලා එකක් තියෙනවා. මේ ෆොන්ට් වලට ගිහිල්ලා ඔයාට කැමති ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පේනවාදී මෙන්න මෙතන ස්ටයිල් කියලා එකක් තියෙනවා. ඔයාට මේකට ගියාම පස්සේ මෙන්න මේ කැප්ෂන් වලට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ඒවා සිලෙක්ට් කරලා ඉවරලා එක එක ස්ටයිල් තෝරලා දෙන්න. ඒ වගේම ඔයාට පේනවාදී මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් කියලා එකක්. මේකට ගියාම පස්සෙත් මෙන්න මේ වගේ ඉෆෙක්ට් වගේ දේවල් ඔයාට ගොඩක් ලේසියෙන් තෝරලා දෙන්න පුළුවන්. මීට අමතරව ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන animation කියලා එකක්. මේකට ගියාම පස්සේ මෙන්න මේ text එක එහෙම නැත්නම් caption එක එන්න ඕන කොහොමද? ඉවර වෙන්න ඕන කොහොමද? ඊට පස්සේ මේ caption එක තියෙන වෙලාවල මේකට මොකක් හරි animation එකක් මේ වගේ කැමති දෙයක් දෙන්න පුළුවන්. අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බබල් කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ගියාම පස්සේ මෙන්න මේ වගේ එක එක බබල් ඇතුලේ මෙන්න මේ ටෙක්ස්ට් එක පේන විදිහට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අවශ්‍ය දේවල් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන හරියක් තියෙනවා. ඔයාලට කරන් තියෙන යන්නේ කුඩ එක සැරයක් ක්ලික් කරගන්න. ඉතින් දැන් මෙන්න මේ වගේ එඩිට් කරගත්තක මම ආපහු සැරයක් ප්ලේ කරලා ඔයාලට පෙන්නන්නම්. The USA or the United States of America is a country located in North America. ඉතින් මෙන්න මේ විදිහ තමයි අපි වෙනම ඇඩ් කරගන්න ඔඩියෝ ක්ලිප් එකක තියෙන වොයිස් එකක් කැප්ෂන් එකක් විදිහට නිර්මාණය කරගන්නේ. ඉතින් දැන් ඔයාලා දකින්න ඇති කොහොමද CapCut කියන ඇප් එක භාවිත කරලා ලේසියෙන්ම අපේ ගාව දෙන වීඩියෝ එක හරි එහෙම නැත්නම් අපි දෙන ඔඩියෝ ක්ලිප් එක හරි ටෙක්ස්ට් එක කැප්ෂන් එකක් විදිහට ඔටෝම ජෙනරේට් කරගන්නේ කියලා. හරිම සරල එක ක්ලික් එකකින් මෙන්න මේක කරගන්න පුළුවන්. ඔයා කම්පියුටරේ වීඩියෝ එඩිට් කරනවා නම් ඔයාට පුළුවන් CapCut software එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක සම්පූර්ණයෙන් ෆ්‍රී. මේකේ මම කියලා දෙන හැම දෙයක්ම ඒ software එකෙත් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ෆෝන් එකක් භාවිත කරන්නේ ගොඩක් කට්ටිය වීඩියෝ නිර්මාණය කරන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් CapCut app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මම කියපු විදිහට ඔයාලට පුළුවන් ඕනම වීඩියෝ එක එහෙම නැත්නම් අපි දෙන ඔඩියෝ ක්ලිප් එක කැප්ෂන් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මොකක් හරි වීඩියෝ එකේ ගැටලුවක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ Telegram chat group එක තියෙනවා. ඒකේ link එකත් මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකටත් සම්බන්ධ වෙන්න. ඉතින් මේ වීඩියෝ series එක මම තව ඉස්සරහට වීඩියෝ ගොඩක් දානවා. ඒ වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එකක් වගේ ගාටගෙන ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් ඉස්සරහදී හමු වෙනකම් මම අද ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාට සුබම සුබ දවසක්.